දියුණුව කරා රටගෙන යන ඔබේ ශක්තියට PE+ Power Tools ජීවිතයට මේකයි ජනතා විමුක්ති පෙරමුණ අද පෙරවරුවේ බතරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිටදී නිහඬ විරෝධතාවයකින් රත වුණේ කොවිඩ් සමයේ සියලු දරුවන්ට සමාන අධ්‍යාපන ක්‍රමයක් ලබා දීමේ වැඩපිළිවෙලක් සකස් කරන්නයි ඉල්ලමින් මේ අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයින් සහ දෙමව්පියන් ඇතුළු පිරිසක් එක්ව සිටියා මවක් විදිහට දෙමව්පියන් විදිහට අපි ලොකු ප්‍රශ්නයකට මැදිහත් වෙලා ඉන්නවා 2020 වසර පුරාවටම අපේ දරුවන්ගේ අධ්‍යාපනය අඩාලයි රජයක් විදිහට මේ ආණ්ඩුව සමත් වෙලා නැහැ අපේ දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් අපි හැම දරුවෙකුටම අධ්‍යාපනය අවශ්‍යයි මේ වසරේ අතහැරෙන ඒ විෂය නිර්දේශයන් මේ වසරේ අතහැරෙන ඒ විෂය කොටස් නැවත ඒගොල්ලන්ගේ ජීවිතයට ලබා ගන්න ඒ දැනුම ලබා ගන්න ආයි කාලයක් වුන්ට එන්නේ නැහැ ඉතාලම අතලොස්සක් තමයි මේ ඔන්ලයින් අධ්‍යාපනයේ හරහා අධ්‍යාපනය ලැබමින් තිබෙන්නේ ඒක බස්නාහිර පළාතේ ගත්තත් 40 50 අතර වගේ ප්‍රමාණයක් අනිකුත් පළාත් ගත්තට පස්සේ 120 30 අතර ප්‍රමාණයක් තමයි මේ ඔන්ලයින් අධ්‍යාපනය හරහා දරුවෝ තමන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කරමින් තිබෙන්නේ ඒ නිසා කිසිසේත් මේක සාර්ථක නැති එකක් ලෙස අපි දකිනවා මොකද ඒකට හේතුව තමයි දරුවන්ට මේක කියන උපකරණ නැහැ අපි ආණ්ඩුවට බල කර කියා සින්නවා කොරෝනා අවදානම තුරංගන සංකල් සෑම පාසල් දරුවෙක්ටම නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබා දෙයි. මොකද ඔබ දන්නවා පසුගිය මාස 9 මාස 6ක් පාසල් තිබුණේ නැහැ. ඒතර පාසල් නඩත්තු කිරීම සඳහා ආණ්ඩුවට යන වියදමක් තිබෙනවා. මෙරට ජනතාවගේ බදු සල්ලි. විදුලි බිල ඉතුරුලා තිබෙනවා පාසල්වල. වතුර බිල ඉතුරුලා තිබෙනවා. වෙනත් නඩත්තු වියදම් ඉතුරුලා තිබෙනවා. ඒ නිසා ආණ්ඩුවට පැහැදිලිවම කෝටි 100 ගාණක මුදලක් ඉතුරුලා තිබෙනවා. ඒ නිසා එය යොදාගෙන පුළුවන්කම තිබෙනවා සෑම දරුවෙක්ටම. මේ කොරෝනා අනතුර පහව යන තාක්කල් නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබා දෙයි. ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වසනීය ප්‍රවෘත්ති සන්නාමය News First ඔබ ලොව කොතැනක සිටියත් අප ඔබ සමගයි Follow us on Facebook Subscribe to our YouTube channel News First ඔබේ ජීවිතය අපේ ප්‍රවෘත්ති